අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න අහලුවන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න උත්සාහ කරන්නේ කොහොමද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට ඔයාලා මූලිකව පාඩම් බෙදාගෙන ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න ඕන කියන එක පිළිබඳව. මම හිතනවා මේ පාඩම ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි කියලා. පටල ගන්න නැතුව පාඩම් රටාවන් ඉගෙන ගැනීමට ඇත්තටම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට අපි ආශ්‍රය කරන පුද්ගලයන් ඉංග්‍රීසි කතා කරන පුද්ගලයන් නම් අපිට පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව අවබෝධ කරගන්න සහ ඉගෙන ගන්න හැකියාව තියෙනවා. නමුත් මෙතනදි ගැටලුව වෙලා තියෙන්නේ අපි වෙනත් භාෂාවකින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න හදන හින්දා අපිට හැම වෙලේම සිද්ධ වෙනවා අපේ භාෂාවට අනුකූලව ඉංග්‍රීසි භාෂාව පරිවර්තනය කරගන්න. අන්න ඒ විදිහට හිතපුවාම ඔයාලට ඇත්තටම සිංහල භාෂාව මෙන්න මේ විදිහට කොටස් දෙකකට බෙදා ගන්න හැකියාව හම්බ වෙනවා. ඒ කියන්නේ ක්‍රියාපදයක් තියෙන වාක්‍ය සහ ක්‍රියාපදයක් නැති වාක්‍ය කියලා. අපිට මෙතනින් ක්‍රියාපදයක් තියෙන වාක්‍ය තවත් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ තමයි කතෘ කෙනෙක් ඉන්න ක්‍රියාපදයක් තියෙන වාක්‍ය සහ කතෘ කෙනෙක් නැති ක්‍රියාපදයක් තියෙන වාක්‍ය. මේ කොටස් දෙක අපිට හඳුන්වන්න පුළුවන් ඇක්ටිව් වොයිස් සහ පැසිව් වොයිස් කියලා. ක්‍රියාපදයක් තියෙන කතෘ කෙනෙක් ඉන්න වාක්‍ය ඇක්ටිව් වොයිස් ලෙසත්, ක්‍රියාපදයක් තියෙන කතෘ කෙනෙක් නොමැති වාක්‍ය පැසිව් වොයිස් ලෙසත් අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට කතෘ කෙනෙක් නොමැතිව ලියන වාක්‍යවලට අපිට අවශ්‍ය නම් වාක්‍යයේ ක්‍රියාව කරන කෙනාව වාක්‍ය අවසානට එකතු කිරීමේ හැකියාව තියෙනවා බයි කියන පදය දාලා. මෙතෙන්දී කතෘව ඒ විදිහට අපි යෙදුවත් අපි කතෘ නෑ හැටියට සලකලා වාක්‍ය ලියනවා කියලා හොඳින් මතක තියාගන්න ඕන. එයා වාක්‍යයේ හිටියත් නැතත් වාක්‍යයට ගැටලුවක් වෙන්නේ නැහැ. මෙන්න මේ කොටස් දෙක යටතේ අපිට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ටෙන්සස් කියන පාඩම් රටාව, can, could, must, should වගේ පාඩම් රටා අපිට මෙන්න මේ කොටස් දෙක යටතේ ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ක්‍රියාපදයක් නොමැතිව ලියන පාඩම් පිළිබඳව ඔයාලට හැඳින්වීමක් කරනකොට මට මෙන්න මේ විදිහට ඔයාලට කියන්න පුළුවන්. ඇය ලස්සනයි. මේ පොත ගොඩක් වටිනවා. මිනිහෙක් පාරේ ඉන්නවා. අද රූපවාහිනිය වැඩසටහනක් තියෙනවා. මේ තියෙන්නේ ඔයාගේ සපත්තුව. මෙන්න මේ වගේ වාක්‍ය අපි පාවිච්චි කරනකොට මේ වාක්‍යවල සිංහල භාෂාවේදී අපි ක්‍රියාපදයක් භාවිතා කරන්නේ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න. එතකොට අපි ඉංග්‍රීසි භාෂාවේදී පාවිච්චි කරන්න ඕන පාඩම් වෙනම පාඩම් රටා කිහිපයක් කියන එක හොඳින් මතක තබා ගන්න. එතකොට ඔයාටත් අවශ්‍ය තැනේදී කොහොමද මෙන්න මේ වාක්‍ය රටා පාවිච්චි කරන්න කියන එක අවබෝධ කරගන්න හැකියාව ලැබේවි කියලා මම විශ්වාස කරනවා. ගොඩක් අයට ඉංග්‍රීසි නොහැකි වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි පිළිවෙලක් නැතිවීම. එහෙනම් අද ඉඳලා ඔයා පිළිවෙලට පාඩම් රටාවන් අල්ලගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට ඉංග්‍රීසි කියන එක ඉතාම පහසුවෙන් කතා කරන්න ලියන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි මෙන්න මේ විදිහට බෙදාගත්ත පාඩම් ටිකක් එක්ක ඔයාලව හම්බ වෙනවා. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අලුත් පාඩමකින් අපි හම්බ වෙමු. ඔයාට සුබ දවසක්.